द्वित्व सटहन क्रमे ओनेम गंधेनुवक द्वित्व प्रतिपालया हेवा प्रतिपाल देखा तीनों मेन्न मे प्रतिपाल देख गिनुम देख एक एक गिनुमकट हारकल वटिनाकमट समान वटिनाकम थावत गिनुमकट हो गिनुम की पेकट बेरकिरी मे क्रमे तमाय द्वित्व सटहन क्रमे किल किया थावत सरलव किनवाना सैम गंधेनुवकम प्रतिपाल देख एक गिनुमक हारपैत्ते තව ගිනුමක බැරපැත්තේ ලියන එක තමයි ද්විත්ව සටහන් ක්‍රමය කියලා කියන්නේ. ද්විත්ව සටහන් ක්‍රමය අනුව ගනුදෙනු හරහා බැර කරන්නේ ලෙජර් ගිනුම්වල. ලෙජර් ගිනුමක ආකෘතිය ඔබ දැක ඇති. එහි වම් පැත්ත හර යනුවෙන්ද දකුණු පැත්ත බැර යනුවෙන්ද හඳුන්වනවා. මෙන්න මේ ලෙජර් ගිනුම්වල ගනුදෙනු සටහන් කරන්නේ ද්විත්ව සටහන් මූල ධර්මය අනුවයි. ගනුදෙනු गिनुम वल्ट हरहा बेरकराने द्वित्त सटहान मूल धर्म्यानुमाय व्यापारिक अति सियलुम गिनु अपि वर्ग पहाकट बेदलतीनो वात्काम हिमिकाम वागकीम आदायम सहव्यदम द्वित्त सटहान मूल धर्म्यट अनुव वात्काम वेडिवीम हर अडुवीम बेर वागकीम वेडिवीम बेर अडुवीम हर हिमिकाम वेडिवीम बेर अडुवीम हर ආදායම් වැඩිවීම බැර අඩුවීම හර වියදම් වැඩිවීම හර අඩුවීම බැර මේ පැහැදිලි කරනවා නම් වත්කම් බලන්න වත්කම් වැඩිවීම හර අඩුවීම බැර ඒ කියන්නේ අපේ මේ ගනුදෙනුව නිසා ව්‍යාපාරයේ වත්කමක් වැඩි වුණොත් අපි ඒක වත්කම් ගිනුම ලියන්නේ හර පැත්තේ වත්කමක් අඩු වුණොත් අපි ඒක වත්කම් ගිනුම ලියන්නේ බැර පැත්තේ හිමිකම් හිමිකම් අපි ප්‍රාග්ධනය කියලාත් කියනවා හිමිකම් වැඩිවීම බැර අඩුවීම හර ආදායම් එබැවින් විකුණුම් කියන්නේ ආදායම ආදායමක් වැඩි වුණොත් බැර අපි ඒක විකුණුම් ගිනුම ලියන්නේ බැර පැත්තේ වියදම් වියදම් වැඩිවීම හර වියදමක් වැඩි වුණොත් අපි ඒක වියදම් ගිනුම ලියන්නේ හර පැත්තේ කඩපුලී බලන්න අපි කඩපුලී ගෙවනවා රුපියල් 8000ක් මේක අපේ වියදමක් එමනම් කඩපුලී නැමැති වියදම් ගිනුමට හර එතකොට අපේ මුදල් කියන වත්කම අඩු වෙනවා මුදල් ගිනුමට බැ දැන් අපි බලමු ප්‍රාග්ධනීය ලෙස රුපියල් 50000ක් යෙදීම ප්‍රාග්ධනීය ලෙස රුපියල් 50000ක් යෙදුවහම ව්‍යාපාරයේ මුදල් කියන වත්කම එනවා මුදල් කියන වත්කම වැඩි වෙනවා වත්කම් වැඩිවීම හර ඒ නිසා අපි මුදල් ගිනුමට යහර කරනවා ඒ වගේම ප්‍රාග්ධනීය යෙදුවම දැන් අයිතිකරුගේ හිමිකම් හෙවත් ප්‍රාග්ධනීය වැඩි වෙනවා ප්‍රාග්ධනීය වැඩිවීම බැර අන්න ඒ මූල ධර්මයට අනුව අපි මේක ප්‍රාග්ධන ගිනුමට බැර කරනවා එහෙමනම් අදාළ මූල ධර්මය මුදල් ගිනුම හර ඒ කියන්නේ වත්කම් වැඩිවීම හර ප්‍රාග්ධන ගිනුම බැර ඒ කියන්නේ ප්‍රාග්ධනීය වැඩිවීම බැර අපි බලමු තවත් ගණදෙනුවක් ලීබඩු මිලට ගත්තා රුපියල් 15000 දැන් මෙතනදී ලීබඩු කියන්නේ වත්කමක්. ඒ වගේම මුදල් කියන්නේත් වත්කමක්. මෙම ගනුදෙනුව නිසා සිදුවන්නේ ලීබඩු කියන වත්කම වැඩි වෙලා මුදල් කියන වත්කම අඩු වීමක්. වත්කම් වැඩි වීම හර කියන මූල ධර්මයේ යටතේ අපි ලීබඩු ගිනුමට හර කරනවා. මොකද ලීබඩු ගත්තම අපිට ලීබඩු කියන වත්කම වැඩි වෙනවා. එහෙමනම් ලීබඩු ගිනුම ලියන්නේ හර පැත්තේ. ඒ වගේම අපේ මුදල් යනවා අපේ මුදල් කියන වත්කම අඩු වෙනවා මුදල් ගිනුම බැර එහෙමනම් අදාළ මූල ධර්මයේ ලී බඩු ගිනුම හර කියන්නේ වත්කම් වැඩි වීම හර මුදල් ගිනුම බැර කියන්නේ වත්කම් අඩු වීම බැර දැන් අපි බලමු තවත් ගනුදෙනුවක් ලී බඩු වික්කා රුපියල් 12000යි ඒකත් වත්කම් වලට පමණයි බලපාන්නේ ලී බඩු වික්කහම අපිට මුදල් එනවා මුදල් කියන වත්කම වැඩි වෙනවා ඒ වගේම අපෙන් ලී බඩු කියන වත්කම අඩු වෙනවා එහෙමනම් මුදල් ගිනුම හර ලී බඩු ගිනුම බැ දැන් අපි බලමු අදාළ මූල ධර්මයේ මුදල් ගිනුම හර වත්කම් වැඩි වීම හර ලී බඩු ගිනුම බැර වත්කම් අඩු වීම බැ ඊළඟට බලමු අපි තවත් ගනුදෙනුවක් කඩපුලී රුපියල් 4000ක් ගෙවීම කඩපුලී කියන්නේ වියදමක් වියදම් වැඩි වීම හර ඒ නිසා අපි කඩපුලී ගිනුමට හර කරනවා ඒ වගේම කඩපුලී ගෙවුවහම අපේ මුදල් කියන වත්කම අඩු වෙනවා මුදල් ගිනුම බැර කරනවා
එහෙමනම් අදාළ මූල ධර්මය කඩකුලී ගිනුම හර ඒ කියන්නේ වියදම් වැඩිවීම හර මුදල් ගිනුම බැර ඒ කියන්නේ වත්කම් අඩුවීම බැර තවත් මෙවැනි වීඩියෝ නැරඹීමට එදිරිතුමා චැනලය subscribe කරන්න